ැඟිට සිටීමට තැත්කිරීම නිසා ඇලෙක්සේගේ සිහි නැත්දිවගියෙන් ඔහු නැවත ඇද වැටනේය. එහෙත් තමා අවධානමකට මුහුණ පාත් සිටින බව දන්නා නිසාතෝ ඇලෙක්සේට නැවත ප්‍රකෘට්ට සිහය ලැබුණේ දෑත බිමගසා හිසෝසවාගත් හෙතම පිස්තෝලය අත්දටගෙන සැඟවී සිටිනායට නොපෙනෙනසේ එය තබාගෙන වටපිට බැලිය. අවධානම නිසා පැහැදිලල් ලෙස අවට තත්ත්වයා අවබෝධ කරගනීමට ඔහුට හැකිවිය පැසිස්ට ජර්மனුවන් විසින් කලෑහිල් කිරීමට යොදවන ලද ෘசிයன் යුද්ධසිරකරුවන් විය හැකිද ஜேர்மன் சේனாාවට මැதிවූ சෝිය් බயின் ඔහුමෙන් යුධ පெருමණටයාමට තත්කිරීමක්ද සමාරවිට අවටගමක ගොවියකු විය හැකිද මිනිහෙකයි රෘසියන් බසින් යමකු කියන සැටිය හුට පැහතිලි ලෙසමැසනි. එවිටමවාගේ 15රුවසෙන් ළමා කටහඩක් ප්‍රශ්න කළේය. ඒ! හඹ කෞද ஜெர்මන් කාරේත ජර්මන් කතා කරනවද. ඒ පුදම වචන් නිසා ඇලෙක්සි වඩාත් සුපරික්ෂාකාරය විය ළමේ කෘසියන් බසිෙන් කතා කරනබව දැන් ඔහුට පැහැදිලිය උඹමනවද මෙතන කරන්නේ තව ළමාහඬක් ප්‍රශ්න කළේය මම රුසින් කාරේෙන් රුසියන් අහසියානා නයමවික් ජර්මණුවන් මගේ අහසියානයට වෙදි තැබුවා ළම ඔහු විශ්වාස නොකළහ යුද්ධය ඔවුන්ට සුපරික්‍ෂාකාරයවීමට උගන්වා ඇත වැරත්තැන් ඇලෙක්සිීට බියවීමටද හේතුවක් නැත තමාගේ අතපය හෝ සිරුර හෝ සෙලවීමට තමාට බැරි බව වැලෙක් සිට වැටහුණේ. මීට පෙර කිසිම දවසක ඔහු මෙතරම් දුර්වල නොවීය ආත්මාරක්‍ෂාව සඳහා සටන් කිරීමේ හැකියාවක් ඔහුට දැන් නැත ඌූගේ කළු පැහැති ලොකු වැස්වලින් කඳුළු කැට කඩා හැලනිි. බලපං එයා අන්ඩනවා යැයි පන්දරුවලට මවාවී සිටින ළමේ කීවේය. ඒයි. ද தமிස ண்டන්නේ මම රසියෙන් හஸ்නමුව හතුරෙක් නොවේ මොන හස් ොட்டுപල ந்தලது. உඹ කௌது தமிසිට මොකතඒක தමසಹන ප්‍රශ්නයට පිළுතුරು දෙෙනවා. மಚலෝಸ್கி හ ොட்டுപලේ ඉந்தලා මට உ දව யල්್ලා එලியට வரெල්லா முன ෙහෙம் மாலட்டது. පඳර செலවෙනි ஓ කතාக்கන්න සැටි வලෙක්සිට ඇசுනேயே. உඹට ඇහුனඳ ஏයා? මොංචාලෝස්ක හස් හොටුපලේ කෙනෙක්ලු සමහරිවිට එයා ඇත්ත කියනවා වෙන්න පුළුවනි. බලපං! එයා ඇඳෙනවා. ඉන් පසවෙ එකෙක් කෑගසා මෙසේ කියීය. අහස් නියමුවා අතේතියන පිස්තෝලයේ විසිකරපන්න නැත්තං අපි එලියට එන්නේෙ නෑ පැනල දුවනවා. ඇලෙක්ෂේ පිස්තෝලය විසිකලේය. එවිටම පන්දර දෙපයක් කරගෙන කොල්ලෝ දෙෙනෙක් එල්ලියෙට ආහ. අනතුරක සංඥ්‍යාවක්දුොට විකස පියාබායාමද සූදානම් කුරුල්ලන් දෙදිනිෙකුට සමාන මෝහෝ වතිනත අල්ලාගෙන නියමවා වෙතාආහ තාත්තාගේ විශාල හිම සපත්තු දෙකක් පයලා සිටි වැඩිමහල් කොල්ලා පරිස්සමින් ඇලික්‍සී ලඟිට විත් ඔහු අස්සල තිබූ පිස්තෝලය රෑතට විසිකලේය. තමසේ අහස් නියමුවත්ත. බලපත්‍රයක් තියනවද. පෙන්නනවා. ගට කලිසමත් තුළතිබූ. හස්නමු ලපත්‍රේ ගෙන පෙන්වීමට ඔහුට සිද විය තරුව සයිත නිලධාරී බලපත්‍රේදුටු ළමයි දෙදෙන විශ්මේයට පත් වූහ. ජර්මන් හමුදාව තම දෙපස අල්ලා ගැනීම නිසා නැතිවගිය ළමාකාලය තමං ආදරේ කරන සෝවියට් සෙබිලකු තමං ඉදිරිය පිෙනී සිතිින බැවින් නැවත මතුූුණක් මිනිේ. මාමේ කොහොමද මෙතරම් කෙට්ටූනේ මෙතන සටන්වලදී පැසිිට් කාරයංව පරාද කලා. අපේ හමුදාව උන්ට හොඳට බැටදුන්න උන් පැනල දිව්වා හරිම භයානක සටනක් කෙරුණ උන් බියවෙලා පැනල දෙව්වා එකෙක් නාන බාල්දිය අස්සේකුගේ කරේ බැඳලා බාල්දිය හැංගිලා අශ්වයාව එළවන්නඕනා තුවාල ලබාපු හතුරෝ දෙන්නෙක් අසේක්ව අල්ලගත්තා එකෙක්කුගේ වල්ග එල්ලුනා අනිකාඔගේ පිටට නෙගලා හරියට මුදලාලි කෙනෙක් වගේ මාම දැක්කානම් මේ නාට්‍ය මාමට වෙඩිතිත්බේ කොහොමද කතාාවෙන් පසු දෙදෙන ්‍රියා කරන්නට ූහ මෙතන සිට කිලෝමිටර් පහක්කෑත ඕන් පදිංචිව සිටින බව ඔහු කියහ. ජර්මන් දැවදඩු කඳූරෙන් ලීකොටන් ගෙනයාමට ළමයි ගෙන හිමයානය කුඩා පැවින් රලෙක්සිීට ඒට ගොඩවිය නොහැකිය. ඇරත්හිම ගොඩලිහා හිම කඳූඋඩින් වැලෙක්සිී ඇදගෙනයාමත තරම් සවිබලයක් ඔෝුන්ට නැත. වැඩිමල් සොයුරු සයොංකා තම මල්දීට. පෙදේයාට කතාකොට වහම ගමට දුවකොස් කරුණු කියා ආධාරේකට මිනිසුන් කැඳවාගෙන එනෙස කියේය. තමා නියමවා ජර්මනුවන්ගේ නාරක්‍ෂාකිරීම සඳහා නැවතින බව මල්ලීට කීවද සිර්ියෝන්කා සිතින් නියමවා සැක කළේය විශ්වාසය කරන්නට බෑ පැසිස්්ස්කාරයෝ මැරණ වගේදලා අපව වටකරාවි. උන්ට සෝවයටට් බලපත්‍ර වනත් හොයාගන්න පුලුවනි. යැයි හේ තමාටම කියා ගත්තේය. ප්‍රමේෙන් සැක පහව ගියෙන් සර්යෝංකා නැවත කතා කරන්නට විය. පයින්ග සත්තක් මත වැතිරහුන් ඇලෙක්සි අඩනින්දේ පසුවේ සයෝංකාගේ දෙඩවීම ඔහුට ඇසෙන නැහෙන තරන්න. වචනයක් හෝ දෙකක්කෝ හුට පැහැදිලිව ඇසේ. තම මවබසින් කරන මේ දෙඩවීම ඇලෙක්සිීට අමුතු සත්තුටක්කා සැපතක්ගෙන දුන්නේ. නි මේවැසියන්ට මුහුණු පාන්නට වූ කේදවාචකය ගැන ඔහුට දැනගන්නට ලැබුණේ පසුවය. කැලෑහා වැැව්වලින් පිරි මේ පෙදෙසට ජර්මුණුවන් පැමිණිය ඔක්තොම්බර් මාසේදීය පලෞ්නි ගම් අවට පෙදෙසේ සටන් නොකිරිණ. කිලෝමී තිහකට පමණ ඇත්ති ඇැතුූ සටනේටි සෝවියට් සේනාවක් පරාජය කළ පැසිස්ට ජාමන් හමුදාවක් පලෞව්නී අවට ආරක්ෂික කඳූරු බිඳ විදිරියට ගමන් ගත්තේය. පලෞනි ගම්වානය මහමගින් නඈත වනයක් වූ වැවක්කසල පිහිති නිසා ඒ සොයා ගැනීම අපහසුය. පැසිස්ටවරු වයහා බටහිර යුද පෙරමුණු අතර සම්බන්ධය නැතිකරලීම පිණිස බ්ලොගෝයේ මහා දුම්රිය පොල අල්ලා ගැනීම සඳහා ඉක්මන් වූහ. පලෞවනිිහි ගොවීහු තමන් යුදධයෙන් ගැලවිනයි සිතා සතුට වන්නට පටන් ගත්ත. ජෑමනුන්ගේ නියම පරිදි සමූහ ගොවිපොලේ සභාපති ගම්මුලාදෑනිි දූරේයට පත්කරගෙන පෙරසේම සාමූහිකව ගොවිතන් කළහ. පැසිස්ට් මෘර්ගයින් තමක් විනාශ නොකරතීද තමන්ට කරදරයක් නැතිව ජීවිකාව කරගෙනයා හැකීද ඕහු සිතුූහ. ු පැති යුද ඇඳුම් ඇඳ සිති ජයමණුවන් ගිය පසු කළුපාට ඇඳුම් හා ඉස්කබ්බල සහ මිනේයට කටු දෙකක් සහිත මරණයේ සලකුණ සහිත හිස්වැැස්මකින් සැරසුුණු ජර්මනුවන් පැමිණිය है. ජර්මණයේ යුදකන්ඳරුවල නිත්‍ය සේවේටයාමට කැමති සවේච්චා සේවකීන් පහලොස් දෙනකු පැයි විසිහතරක් තුළදී ගම්මුන් විසින් ලබාදිය යුතුයයි මේ මාරයෝ අන කළහ. ොපැමනිියහොත් දඩුවම් කරනු ඇත. නියමිතිවෙලාව ඉකුත්තුවද කිසිවෙකු ආාවේ නැත මේ වන විට සෑහෙන අදදකින් ලබාඇති පැසිිට්මාරයෝ තමානට යටයටත්වෙති නොසිතූහ. ගම්මුන්ට පාඩමක් ඉගැන්වීම පිණිස ඔහු සමීපගෞපලයේ සභාපති හෙවත් ගම්මුලා දෑනියාද ළමාපාසලයේ ආචාරණී වන මහලුවරෝනිකා රිගෝරියුුණනාද අතට හසුව වූ තවත් ගම්මුන් දස දෙෙනෙකුද සමූහගෞපලේ ප්‍රාන ගොඩනැගිල්ල ඉදිරිපිටට ගෙනගොස් මරා දැමූහ. සිරුරු වැලලෑම තහනම් කළ පැසිස්ටොරු තව පෑවිසි හතරකින් සස්වේච්චා සේවකින් නොපැමිණිය හොත් නැවත වරක් එලෙසව මරා දමන බවට මෙ පාඩමක් බවත කීහ. පසුදා උදෑසන කිසිවෙක් නොපැමිණියහ. ඇසැස් මාරහාමුදාවේ සොන්ඩර් කොමඩාන් නිල්ධාරියා ප්‍රමුක සේනාංකේ ගමට ඇතුළුවන විට එහි බාලමහලු කිසිවෙක් නොසිටියහ. අවුරුදු කීපයක් තිසේ තමන් හරිහම්භ කරගත් හැම දෙයක්ම ගෙවල් දොරවල් බඩුමුට්ටු හරක බාන හැම දෙයක්ම අතහැරදමා ගම්මූ රාත්‍රයේ අන්ධකාරයට මවාවෙමින් අතුරුදහන් වූහ කිලෝමීටල් දහාටක් ෑත මහවනේමද මිටියාවතක ඔහු පදිජූහ පිරිමි ආටිසාන් යුත්ත හමුදාව බැඳීමට වනගත වූහ ගැහැනු සහ ළමාලපිටියෝ වසන්තය වනතුරු මෙහි නැවතුනහ. කැල්ලි ගැසූ ගම පැසිිස්ට්‍රොරු ගිනිබත් කළහ. මෙසේ ගිනි තබනලාදාානනිකුත්්ගම් නියම්ගම් මෙන්ම මෙයද මලපෙදෙසක් වෙස නම් කළහ. මගේ තා අස්ථා සම්මූහ ගෞල්පලේ සභාපති පස්සේාව මුලාධැනයක් කලා. සයෝන්කාගේ මේ වචන ඇලෙක්ෂීට ඇසෙන්නේ ඈතසිට කතා කරන්නෙකුගේ වචනමනි මගේ අයිියාවත් මරා දැම්මා පැසිස්කාරයෝ අපේ ගමේ වැසියන් දහසේදෙනකු මරා දැම්මා මා ඒව සේරම දැක්කා අපට පේන්නයිුම් ඒගොල්ලුන්ව මරා දැම්මේ අපේ තාත්ත උන්ට ශාප කළ තොපිට මේ අපරාදේයට වන්දිගවන්න සිද්ධවේවි ොපේලේ ගංගාවක් වගේ ගලාගෙනයාවි කියලා තාත්ත කිව්වා ඉතිං ඔඹලා කැලෑවෙම ජීවත්වෙන මදයි ඇලෙක්සි සර්යොංකාගෙන් ඇසුවේ අඩනින් දෙෙන් මෙනි ඔහුගේ කටහන්ඩ පවා ඇසුනේ යන්තමනිි ඕහ කැලෑවෙ ජීවත් වෙනවා වෙන මොනුව කරන්නද ඉතුරෝනේ අපි තුන්දෙනයි මයිමල්ලී අම්මයි යුනිෂ්කානන්ගේ ලෙඩවෙලා මල තවත් පුංචි මල්ලි කෙනෙක් කිටිය. එයත් මල අපි තුන්දනෙක් විතර ඉතුරෝණේ න්න පෙදයා සීයාාව වන්ඩගහගෙනෙනවා බලන්න මහසීල්සිය නමින් හැඳියු වූ මේ පුද්ගලයා කෙට්ටුය උසය වකුතුය ඔහුගේ මුහුණ කරුණා වන්තය දෑස් ලමේකුගේමෙන් පිරිසිතුය ලොකුය පැහැතිලිය ඔහුගේ අටිරැවුල තුනීය ක්‍රදිී පැහැයෙන් යුක්තය බැටළු ලොමින් කල පරණෙහිම කබායකින් ඔොහු ඇලෙක්සිියතිීය තැනින් තැන ඉරීගයේම කබායට දමායිති අන්ඩ විවිධපාටින් යුත්තය. මිහායිල් සීයා ඇලෙක්සි ඉතා අපහසුවෙන් නොස්සා හිමයානේමද තබා විශ්මයට පත් ළමයෙකු මෙෙන් මෙසේ කීවේය. අනේ පවු්. ඉලන්ධාරියා හොඳටම කෙට්ටුවෙලා ඇටකටු විතරයි. මේ යුද්ධ නිසා වෙච්ච නස් පැත්තියක හැටි අනේ අනේ. මේ දැංගුපන් දරුවකුමෙන් පරිස්සමින් ඇලෙක්සිීව හිමයානේමත තබා නොවැටෙන සේ අනුවකින් බැඳ මොහොතක් කල්පනාක මිහය සීයා තමා හැඳසිට කබාය ගලවා එය හතරට නමා ඇලෙක්සිගේ හිසටයටතිින් තැබිය පුංචි අසකුගේ බෙල්ලට සෑහෙන රිදිකරපටයක් හිමයානයට බැඳ තිබුණේ එම කරපටිය තුළට හිසදමාගත් සීයා ඉතිරි පටි දෙක කොල්ලං අතට දී දෙවියන්ගේ පිහිටයි කියමින් ගමනට සූදානම් විය ඒ දෙෙනම එක්වරම හිමයානය අදිින්නට ූහ මූන්ගේ පාවල පෑගෙන හිම හඬක් නැගීය. ඊළඟ දවස් දෙක තුළති තමාවට සිදුවන්දේ ඇලෙක්සිට දැනුනේ ගනැති උුණුසුම් මීදුමකින් වැසුනු කලක මෙෙන් නොපැහැදිලි ලෙසකිනේ. වරක ප්‍රකෘති සිහ ලැබූ ඔහු තවත්වරක උනවිකාරයෙන් දොඩවන්නට විය. සිදෝදේ ගැන නියම අවබෝධයක් ඔහුට ලැබනේ දින කීපයකට පසුවය. මකලන් කළේමද ගම්මු ජීවත් වූහ. ඔවන් වාසේ කල බංගෙවල්ලවල පියස්ස සාදා ඇත්තේ පයින්නතුවලිනි. ඒද හිමෙන්වසී ඇතිබැවින් එතන මිනිසුන් ජීවත්වෙතේ යන්න එක්වර නොපෙනේ. බිම්ගෙවල් තුළින් නගිෙන දුම්වලා මහපොළොවෙන් පිටවන්නාක් මෙනේ. ගැහැනු ළමයි හා මහල්ලෝ කීපදනෙක් පමණෙකි මෙහි පදිංචිකරුවෝ. මිහායිල් සීයා කැලේට කඩාවැටටුනු යම්කි සෝවයටට. අහස්නේමයකු ගෙනෙන බව ප්‍රසිත්්තවීම නිසා ඔහු පිළිගැනීමට ගම් හෝ ඉදිරියට ආහ මහල්ලා සහල් ළමයි ඇදගෙනේන හිමයානේ දුට විගසම ඉදිරියට දුවගිය කාන්තාවෝ තෑකෝගසමින් දුවන කොළු කෙලි රංචු එලවා දමා නියමුවාසලින් ගමන් කරමින් හඩන්නට හා වැලපෙන්න්නට ූහ ඔහු වැරහිලි ඇඳගෙන ුඋන්හ හැමේකයම්ම එක සමානව වයස් සැත්තියන් මෙනි බිංගෙවල්වල තුමාරය. දුම්ඹුල් දැලි නිසා ඔවන්ගේ මුහුණු කලු වෙලාය. කාන්තිමත් ඇැස්සා සුදුදත් නිසා නොවේ නම් තරුණියන් මැහැල්ලන් අතුරෙන් වෙෙන්කොට හඳුමෑන්ගත නොහැකි වනු ඇත අනේ ගෑනු ගෑනු උඹලාමොකටද මේ වටවෙලා ඉන්නේ. මොන නාට්ටියක්ද. විච්චාවක්ද. නිහල්සිීයා රොස්විය මෙතනින් ඉක්මැන්ට පල අල්ලා. දෙවියන්ගේ නාමිට පල අල්ලා හරිම බැටලු රැලා ඉශ්‍රීන් කතා කරන සැටි ඇලෙක්සිට ඇසිනේ. අනේ එයා හරියටම කෙට්ටු වෙලා ඇටසැකිල්ලක් වගේ හෙළවෙන්නත්බෑ. එයාට පන තියෙනවද. එයාට සිහියනෑ? එයාට මක්වෙලාද. அනේ බලපල්ලා ඇටේ හමයි විතරයි. පසුව අදහස් කියයා පෑමහා පුදුමවීම නැවතුනි. නියමවාට විදින්නට සිදුවූ දුක්ක හැට හොදත්තද එහි බියජනක බව නිසා ඔහු විශ්මයට පත් වූහ. පින්ගෙවල් සහිත ගමට හිමයානේ ඇතුළු වෙත්ම නියමුවා කාගේ ගෙතර පදිංචිකරවිය යුතුද යනු ප්‍රශ්ණය වටා විවාදයක් ඇතිවය අපේ ගෙතර තෙතමනේ නැහැ හොඳ වැල්ල වියලි පොළව මාළග භූමිතෙල් ලිපක් තියෙනවා ඇැයි එකක් කියවාය ඇගේනෙත් පැහැදිලිව දිලිසේ ලිපත් තිබනට ඇතැයි උඹලගේ ගෙතර මහගොඩක් ඉන්නවා ගඳනිසා ඒ මනුස්්‍යය මැරිලයාවි මිහයිල් සීයේ අපේ ගෙතරට ගෙනන්න මගේ පුත්තු තුන්දිිනෙක් සෝවේට් රත්තු හමුදාවේ. මාළඟ පාම්පිටි ටිකක් ඉතිරි වෙලා මට පුලුවනියාන්ට රොටී හදල දෙන්න. අපේ ගෙදර හොඳට ඉඩකඩ තියෙනවා ගෙදරඉන්න දෙන්නයි. උඹ රොටී අපේ ගෙදරට ගෙනයි කොහේ වනත් මොකෝ මට්ටයි ස්ියූ හටයි පුළුවනි ඒයාගේ සාත්තු කරන්න මාළග වියලි මෑටයි හත්තුයි තියෙනවා මටපුළුවනි මාලු බැදලා සුප්හදල දෙන්ට වලපයයි ගොඩපයයි ඒ මනොස්සයටට මොන සුප්ත මිහයිල්මාමේ ඔයලෙඩ මට බාරදීපන්න. මාලඟ එලදනෙක් ඉන්නවා කිරිදන්න පුළුවනි. ගමමැද බිම්ගේට එනම් තමගෙදරට හිමයානේ මිහායු දක්කාගෙන ගියේය. කුඩා බිම්ගේක මැස්සක් මත වැතර සිටි සැටේ ඇලෙක්ෂට මතකය බිත්තියේ එල්ලා තිබූ ලුවීනාාවලින් කනමැදිර එලියක් ලැබේ බිම්ගේ තුළ දුම්ගඳකි කෙමද ලීකොටය කුඩ ජර්මන් මයිල් වැඩිල්ලක පියනක් මේසේවෙනුවට තබා ඇත ට වෙනුවට ලී කොට කිහිපයකි. මිහල් සීයාගේ බාලලේලී වාර්යා කලු ලේෙන්සුවකින් හිසවසාගෙන මේසේ මෙත නැවී යමක් කරමින් සිටි. ඇ ඇඳ සිටියේ මැහැල්ලකගේ ඇඳුමකි. මිහල් සීයාගේ හිස ප්‍රදීවන් තුනී කෙත්වලින් වැසී ඇත. ඇලෙක්සිී වැතිර සිටින මැස්සමත පිදරු අසුරා ඇත ඔහු පොරවා තිබෙන්නේ හිමයානීදී වැසු පරන බැටලු ලොම් සහිත කබා එනෙ ඔහුගේ හැඟපතක කියයි. දෙපා ගිනිගත් ලැසකමෙන් දැවේ. එසේවුවද තමා ආරක්‍ෂා සයිත තැනකට වී නොසෙල්වේ කල්පනා නොකර නිතර ආත්මාරක්‍ෂාව ගැන නොසිතා මෙසේ වැතිර සිටීම නිසා ඇලෙක්සිී සතුටු විය. ඔහු දෑස්වසා ගත්තේය. දොර හැර ශීත සුලන් පහරක් වැදනු විට පමණක් ඔහු ඇර බලයි. මේසේ අසල කාන්තාවකි මේසේ මත මල්ලක් තැබූ තාමත් දෑත් මල්ල මත තබාගෙන සිටින්නේය. නැවත මල්ල ආපසුගන්නට මෙෙන් ඇයදස බලන්නේය සුසුමක් හෙලා ඇ වාර්යාට මෙසේ කීවාය මේ රුලම් පිටි මම මේක පරිස්සම්කරගෙන හිටියේ කොස්ටෙංකාට කෑම හදල දෙන්නයි දැංගයාට ඒවා ඕමනා නෑ උඹලගේ අමුත්තාට කැඳ හදල දීපන් මේවා ළමයිට ගුණයි. ඇමුත්තාට කියාපු ආහාරේ. එම ගෙදර හැම දෙෙනකු තුළම ශෝකයේ කාවදදමින් නෑ පිටවී කියාය. තවත් ගැහැනයක් වියලි මෑට ගෙනාවාල්. එක්කතක් මේදැන් උදුනෙන් බාන ලද උනුරොටී කීපයක් ගෙනාවාය. බිම්ගේ පුරා උනුරොට සුවද වහනේ විය. සයොංකා සහ පේද්‍යද ආහ. ගොවියන්ගේ බැරෑරුම් ගතින් තම හිස්වසුම් අතටකත් සයොංකා, යිබෝවන්යයි කියමින් තුම්කොලසාහ ලීකුඩු පොදක් ඇලී ඇති සීනිි කැට දෙකක් මේසේ මත තැබීය අම්මා මේ තෑග ව්වා සීන ඇඟට ගුණයි කන්න ඔහු නැවත සීයා වෙත හැරි වෙනත් හඬකින් කතා කළේය පරණ තැන්ට අපි නැවත ගියා යකට භාජනයකුත් උදුලු දෙකකුත් පොරෝතලයකුත් හොයා ගත්තා අපට ුවමනා වෙන හින්දා ඒවා ගෙනවා ඊට බොෝ කලකට පසු තමාට ලැබුණු තෑගිවල වටිනාකම ඇලෙක්සිී අවබෝධකර ගත්තේය. මේ තෑගිගෙනා ගම්මුන්ගේ පෞුල්වලින් තුනින් කොටසක්ම පසුගිය ශීතකාලයේදී කුසගින්න නිසා මිය ගියහ. හැම පවුලකින්ම සාමාජකින් එකකු හෝ දෙන්නෙකු හෝ මාරයාට බිලිවිය. එහෙත්තෝහු රෝගිය නියමවා කෙරෙහි මහත් දයාවක් දැක්කූහ. අන්නේ අන්නේේ මෙහෙමත් ගෑනු මේ ගෑනුන්ගේ වට්ටිනාකම විපමණයයි කියල කියන්න බෑ. ඇහෙනවද ඇලෙක්සිී! රුසියානු ගැහැනිය මිලනොක්කළ හැකි වස්තුවා. ඇගේ හදවතට කාවදින ලෙස කතාක්කලොත් ඇය ඕනෑමු දෞ්වක් උපකාරයක් කරනවා. මාලයාට බිරිවෙන්න පවා ඇ බයනෑ මෙතරං උතුම් ජාතියක් අපේ ගෑනු ජාතිය. ආ! එහෙම නේද යැයි මිහයිල් සීය නෑතත් යම්කිසි වැඩක් පටන් ගත්තේය. කෝහු සැந்தෑලේද தවත්වර්கு කරපட்டයද නැත්த்தම් හිනසපත්තු அலுත්වැඩயாද කළේயே. වැඩකරන කොටත් මේ අපේ අම්මண்டிිලා අපිට දෙවනින කරட்டுකර වැඩකරනවා. පිරිම අපිට உங்கෙන් පාඩම් மிගෙනගන්න පුළුවන්. එවුනාට உගේ කටතමා කට. உங்கගේ කටවල් හන්දා මට ජීවිතත්තපා වෙලා මගේ අනීසියා මලාට පස්සේ? මා හිතුවා දැංගිතින් දෙවියන්ගේ පිහිටෙන් නිවී හැනෙහිල්ල එන්න පුළුවන් කියලා. ඔය නපුරු සිතුවිලි නිසා දෙවියෝමට දඩුවම් කරලා. යුද්ධ හමුදාවට සුදුස්කම් නැති පිරිමි පාටිසාන් හමුදාවට පැඳිලා සටන් කරනවා. මගේ පෞගේවන්ට මම ගෑනුන්ගේ නායක්කම භාරගත්තා. බැටුළු රැලකට මැදිවෙච්ච එල්ලුවෙක් වගේ. හරිම පාපයක්. වනගත මේ උමන්ගමේ දුටු බොහෝදේ නිසා. ඇලික්සි මවිත විය. පැසිිස්ටවරෝ පලව්නි ගමට ගිනිතබාෙහි ගෙවල්දොරවල් බඩුමුුට්ටෝ හර්ගබාන ගොවින්ගේ ඇඳුම් පැනදුන් හැලිවලන් පිගංකෝප්ප කැතිපුොරෝ ගොවිතැන් උපකරන ඇතුළු පරම්පරා ගණනක් තිස්සේ ඔවුන් හරිහම්භ කරගත් හැම දෙයක්ම විනාශ කළහ. එතැන් සිට මේ වනගත උමං මඟට ආ පසුද කටුක දුක්විදන ගම්මු පැසිස් සතුරාට අසුවේ යන බියෙන් නිතර පසු ඇතී. ඕහු කුසගින්නේ සිටියද සමූහකවි ක්‍රමය විනාශවීමට ඉඩනැතැබූහ ඕන් බිංගෙවල් හෑරුවේ සාමෝහිකවය ඒවායේ පදිංචූයේ හිතුමතයට නොව සමූහකවිපලේ ශ්‍රම කණ්ඩායම් අනුවය. මිහල් සීයාගේ බෑනා පැසිිස්ට්‍රවරුන් විසින් මරණු ලැබූ පසු ඔහු සමූහකවිපලේ නීතිරීති අකුරටම ක්‍රියාවේ එතවීය. තැන් මිහායිල් සීයාගේ නායකත්වෙන් මේ ගැහැනු මූකලන් කැලේ නැවුම්බිමක් සොයාගෙන වසන්තේදී ගොවිතැන්කිරීමට සූදානම් වෙති. ගමහැර පණබේරාගෙන පලා යන විට ගෙනා සියලු ජාඥහා ආහාර පොදු ගබඩාවකට පාරදුන්නේ කුසගන්න පවා නොතක්කමිනි. ජයමනුන්ගෙන් බේරාගත් එෙළ දෙෙන්නුගේ වසුපැටුන් රැකීම සඳහා විශේෂ පරිශ්‍රමයක් දරන ලදී. මරණය පවා නොතකමි ජර්මණුන් ගිනි තැබූ ගමට ගිය කොල්ලෝ අල්ුගොඩවල් හාරා අඔස්සක් බලා ගින්නට හසුව නිල් පැහැගෙන තිබු යකට නගුලක් ගෙනවිත් ලීමිතක් දෙකක් සවිකොට පාවිච්චයට ගත්ත. කාන්තානන්ට සංවිධානයවේ මුළු ගමටම සෑහෙනසේ මාලු ඇල්හෝහ. ශීත සමයේදී මෙය ඔවුන්ගේ ආහාරය වැදගත් කොටසක් විය සමූහගවිපලේ සමහර ගෑනෝ තම බිම්ගෙට වැදි කිසියම් ප්‍රශ්නයක් ගැන කෑකෝ ගසන විට මිහල්සීයා දෙකන්වසා ගනිී සමාරවිට සීයා තම ගොරෝසු හඬින් බැනවති. එසේවුවත ඔහෝ කාන්තාවන් අගේ කළේ ෙක් නිහෙදව අස්සා සිටින ැටි දකින සීයා තම ස්ත්‍රීවර්ගයා අහසඋසට වනුවේය. ඔන්න බලපන් ඇලෙක්සි මගේ ආදර්ණය කොල්ලා. උනුදේක හැටි ගැහැනිය නිතර යම්කිසි දෙයක් බදා ගන්නවා. මගේ කීම වැරදිද. මොකදෑ එහෙම කරන්නේ. ඇ කෑදර හන්දද. නැහැ. ගොහෙත්ම කෑදරනෑ. ඇ හෙම කරන්නේ ඒදේ ඇට වට්ටින නිසා. ඇ ළමයිට කවයි පොවයි. පවුලේ මුළුබරම ඇ කරපිට. උඹට පේනවා නෙවද අපි ජීවත්වන හැති හැම පාංකෑලක්ම ගණන් කරනවා. ඇත්තවශයම අපි බඩගින්නේ. ඔය සිද්ධි වුණේ ජනවාරි මාසිද පාටිසන් සේනාකයක් මෙහේආාව අපේ පුතුන් නොවේ අපේ පුත්තු ඕලෙනිස් අස්සල සටන් කරනවා. මා කියන්නේ අපි ලැබුණු ආරංචි අනෝ අපේ මේ උමංගමටාව පාටිසන් බටයෝ දුම්රිය පලට අයත් තුදවිය. ඒ ගොල්ලො කියවා බඩගින්නන්නේ මැරෙනවා. ආහාරටිකක් කොලදෙන්ට කියලා. පහෝදා අපේ මේ ගෑනු පාටිසන් බටන්ගේ මළු ආහාරවලින් පිරෙව්වා. තමන්ගේ ළමයින් මන්ද පෝෂණෙන් පෙළෙනවා. උන්ගේ අත්වාා ඉදිමිලා හාමතේ වැටිලඉන්නවා. එවුනට මේගෑනු පාටිසාන්වරුන්ට තමන්ගේ අවසාන බත්පත පවා දුන්නා. මම ලොකු යුද්ධ සෙනවියෙක් නම් ජර්මණුවන් එලවා දැමීමට පස්සේ අපේ ඉතා හොඳ හමුදා රැස් කරලා. ෘසියාු කාන්තාாාවන්ට ආචාර පෙළපාලියයක් පාත්වනවා ඔන්න මම කරනදේ.